ආයුබෝවන්. ඉතින් අද 2022 අවුරුද්දේ වෙසක් පුන් පොහෝ දිනේ හැමෝටම මම මුලින්ම සුබ සුබ වෙසක් මංගල්‍යයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් මටත් මෙහි වසන්ත කාලේ උදා වේගෙන එන්නේ. ගොඩක් දිගු කාලයක් මේ හිම වැටිලා සීත කාලයක් තිබිලා ඒ කාලෙන් පස්සේ දැන් ලස්සනට වැස්සක් එහෙම ගිහිල්ලා හොඳට ගස්වල මල් ඇවිල්ලා මල් පීදිලා කුරුල්ලෝ කූඩු වෙලා හිටියාය දැන් එළියට ඇවිල්ලා ලස්සනට හරි ලස්සන පරිසරයක් මැවිලා තියෙන්නේ. ලස්සනට දැන් ගස්වල මල් පූදිනවා. පාර යනකොට හරි සුවඳයි සුවඳ මල් ලස්සන මල් විවිධ මල් වර්ග පිපිලා ලස්සනට වහිනකොට පුංචි දැන් කුරුල්ලෝ එළියට ඇවිල්ලා මී මැස්සු එළියට ඇවිල්ලා හරිම ලස්සන වසන්තයක් වසන්තේ ආර්ථයෙන්ම වසන්තේ පූදින කාලයක් එන්නේ. හරිම සතුටුයි. ඉතින් ලංකාවේ විවිධ අරමුද මැද්දේ ජනතාව කොහොම කොහොම හරි සුදුසු විදිහට වෙසක් මංගල්‍යය සමරනවා. හරි සතුටුයි අපිට ඒක දැක්කහම. ඉතින් මම මේ හැමදේම මැද්දේ ඔයාලට අද මේ වෙසක් පුන් පොහෝ දිනේ උදෙන්ම රසවත් උදේ ආහාරයක් හදලා දෙන්න හදන්නේ. මේක ලංකාවේ නම් පැරණි ගම්වල හැම ගෙදරකම හැම දවසකම වගේ තිබ්බා. ඉතින් දැන් ඒක ක්‍රමානුකූලව දැන් ගිලිහිලා ගිහිල්ලා අපට අමතක වෙලා ගොඩක් දෙනෙක් අලුත් පරම්පරාව ආය දන්නේ නැහැ. මම අද හදන්නේ කුරක්කන්. කුරහන් කැඳ එකක් තමයි හදන්නේ. ඒක මම පැරණිම ගමේ හදපු ක්‍රමයට තමයි. දැන් මේ කුරක්කන් කැඳ එක කුරක්කන් කියනවා සමහරු කුරහන් කියනවා දෙකම එකම දේ තමයි. ඉන්දියාවේ රාගි ෆ්ලවර් කියලා කියන්නේ රාගි කියලා කියන්නේ මේ හැම නමම කියන්නේ එකම දෙයට. ඉතින් දැන් මේ කුරහන් දැන් සමහර අය ගෙවල් වල හදනවා. ඒත් අර පැරණි ක්‍රමේ නෙමෙයි අලුත් ලේසි විදිහට තමයි හදන්නේ. ඉතින් මම ඔයාලට පැරණි ක්‍රමෙම කිය දෙන්නම්. ඒ තුල තියෙන ඒ ගුණේ ලැබෙන්නේ මේ මම හදන ක්‍රමේ පැරණි ක්‍රමේ වලට ඒක හරිම විද්‍යාත්මක ක්‍රමයක් තියෙන්නේ. ඒ ක්‍රමේ බලාගන්න ඒ ක්‍රමයට තමයි අපි හදන්න ඕනේ. එතකොට අපිට ලැබෙන බෙනිෆිට් එක වැඩි. ඉතින් දැන් මේකේ අපි දැන් කුරහන් වගේ දේවල් ගොඩක් දොඩට මේ පොඩි අය හිම කණ්ඩ අකමැති ස්වභාවයක් තියෙනවානේ. ඉතින් ඒ කණ්ඩ කැමති වෙන විදිහට එකක් තමයි අපි මේ පැරණි ආහාරවල ගුණේ යලට කියලා දෙන්න ඕනේ. කියලා දුන්නා පොඩි අය මේක කැමති. හොඳට බලන්න පුංචි අයට කියලා දුන්න දැන් මං ගෙදර කරන්නේ දැන් මට ඇත්තටම කුරහන් ගහක්වත් පෙන්වන්න ක්‍රමයක් නැහැ මේ රටේ. නමුත් මම පොඩි අයට මේ කියලා දෙනවා. කියලා දුන්නා මෙයාලා හරි කැමති. ඔයාලත් ඒ ක්‍රමය අනුගමනය කරන්න. හැමෝම පොඩි අයට ඉස්සෙල්ලා මේ කියලා දෙන්න වැඩිහිටියන් දන්නවනේ. පොඩි අයට කියන්නේ මේකේ තියෙන වටිනාකම. එතකොට එයාලා අනිවාර්යයෙන් මේක ඉල්ලගෙන කනවා හැමදාම. අනික මේක රසයිනේ අපි හදන මේ කුරහන් කැඳ එක හරිම රසයි. ගොඩක් දේ පොඩි අය අකමැති මේක පෙනුමට. පෙනුම දිහා බලලා අකමැති වෙන අය ගුණේ කියලා දුන්නාම රස විඳහම ඊට පස්සේ දිගටම කැමති වෙයි. ඒ හින්දා හැමෝම ඉස්සෙල්ලා මේකේ ಗುಣ මොනවද කියලා හොඳට දැනගන්න. දැන් කුරහන් වල තියෙන ප්‍රධාන ගුණයක් තමයි මේකේ පොටෑසියම් සහ කැල්සියම් බහුල. අනිත් සියලුම ධාන්‍ය වර්ග වලට වැඩියෙන්ම තියෙන ධාන්‍ය වල පොටෑසියම් සහ කැල්සියම් තියෙන කුරහන් වල. ඊටවතර ප්‍රෝටීන් බහුල ආහාරය. මේ දෙක තමයි ප්‍රධාන. ඒකෙන් අපට අපේ ශරීරයේ විශේෂයෙන්ම හම සම්බන්ධව ඇති වෙන ගැටලු හිස කෙස් වල පෝෂණය ඇති කරන්න බොහෝ උපකාර වෙනවා. ඊට අමතරව දත්වල සහ අපේ අස්ථිවල හයිය ශක්තිය පවත්වාගෙන යන කුරහන් ඉතාමත් වැදගත්. ඉතින් දැන් මට මතයි අපි කුඩා කාලේ තද අවුව කාලවල හැදෙනවනේ ඇඟේ පොඩි කුෂ්ට හැදෙනවා මේ බිබිලි දානවා දාඩි බිබිලි කියලා. ඒව හැදුනහම මේ අම්මලා සමහර අය ඒ තැන්වල ගානවා කුරහන් පිටි. ගාපුවම එක දවසක එක වරුවෙන් හැදිච්ච මැකිලා යනවා. ඒ තරම් ප්‍රබල ඖෂධයක්. මේක දැන් පැරණි දේවල් අපේ ආහාරවල තිබ්බේ ගොඩක් ඖෂධීය ගුණයක් තියෙන දේවල් තමයි. කුරහන් කියන්නේ පැරණි ආහාර බොහෝ දුරට ඖෂධයක්. ඒක තමයි මූලික සිද්ධාන්තය. ඊට අමතරව දැන් ලංකාවේ ගොඩාක් දෙනෙකුට ඩයබටික් තියෙනවනේ මේ වෙලාවේ. ඩයබටික් තියෙන අයට හොඳ කෑමක්. දැන් මම මේක ඇඳ හදනකොට මම යොදා ගන්නවා හකුරු දානවා, උක් හකුරු දානවා, ඕන හකුරු වර්ගයක් දාන්න පුළුවන්. නමුත් ඩයබටික් තියෙන අය හකුරු නැතුව පාවිච්චි කරන්න වඩා හොඳයි. නිකන් සාමාන්‍ය හකුරුත් එක්කලා පාවිච්චි කරගන්න කිසිම ගැටලුවක් නැහැ. ඊට අමතරව දැන් මේකේ ෆයිබර් තියෙනවා ගොඩක්. අපිට ආහාර දිරවීමට අවශ්‍ය සියලුම හිතකර ෆයිබර් ඇත්තිපදමට මේකේ තියෙනවා කුරහන් වල. කුරහන් කියන්නේ ඇත්තරම ශරීරයේ ලේ වඩන ආහාර හොඳම ආහාරයක් තමයි කුරහන් කියන්නේ. මේ දවස්වල අපේ ලංකාවේ තියෙන ලොකු අර්බුද ගොඩක් තියෙන කාලයක් විශේෂයෙන්ම ආහාර අර්බුදේ අපිට ආර්ථික අහිමියක් තියෙන කාලෙක අපිට ආහාර සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සුන්ට තුන් වේල කාලවත් ජීවත් වෙන්න විදියක් නැහැ. නමුත් අපිට මේ නිහඬව ආහාර අර්බුදයට විසඳුම් හොයන්න අරගලයක් කරන්න පුළුවන්. ඒ අරගලේ කරන ක්‍රමයට මමත් නිහඬව මෙහෙන් දායක වෙන්නයි ලෑස්ති වෙන්නේ. ඔයාලා හැමදෙනාම මේ අරගලයට ලෑස්ති වෙන්න. gedara kussiya aragale arbude visada ganna. අපි හැමෝම එකතු වෙලා අරගලයක යෙදෙන්න ඕනේ. ප්‍රධාන දේ ආහාර අපට. ආහාර තමයි මුල්ම දේ.
අපි නොමැරි ඉන්න ඕනනේ කාලා බීලා. දැන් අපේ වැඩි හිටියෝ ගෙවල් වල දැන් පටන් ගන්න මේ අරගලේ පටන් ගන්න කුස්සියෙන් පටන් ගන්න ආහාර අරපු දෙයට අපි කොහොම හරි විසඳුම හොයන්න පුළුවන්. දැන් මේ කුරහන් ගැන කියද්දි අපි පැරණි ආහාර වට්ටෝරුවක් ගත්තොත් ආහාර ක්‍රම හොයලා බැලුවොත් කුරහන් වලට අපේ ලංකාවේ ප්‍රධානම තැනක් හිමි වුණා. අපේ තිබ්බේ දැන් කුසිකර්මයේ පදනම් කරගත්ත ආර්ථික රටාවක් තිබ්බේ. අපේ සංස්කෘතිය බිහි වුණේ බොහෝ දොර කුසිකර්මයේ ආශ්‍රිතව, අපේ කලාව බිහි වුණේ කුසිකර්මයේ ආශ්‍රිතව. ඒ නිසා ඒ හැමතැනකම මේ කුරහන් කියන එකක් තිබ්බා. දැන් පැරණි අපේ කවිවල අපේ සින්දු වල බාන කුරහන් ගැන කියවෙන සින්දු කවි කොච්චර තිබ්බා කියලා. නමුත් දැන් වර්තමානයේ බිහිවෙන මේ වගේ කුරහන් ගැන කියවෙන්නේ නැහැ. කුරහන් ගැන කිව්වොත් ඒක කට්ටිය හිනාය. මොකක් හරි දැන් අලුත් සින්දුවක් මැද්දට කුරහන් හේනක් ගැන දාන්න බෑ. කුරහන් හේනක් දැකලත් නැහෙනි. අඩුව කුරහන් ඇටයක් දක්වපු නැති අය දැන්ට ලංකාවේ අලුත් પરම්පරාවේ ගොඩක් ඉන්නවා. ඒක ඉතින් වරද කාගේද කියන එක අපිට හොයන්න ඉස්සෙල්ලා අපි අපේ පැත්තේ කරන්න තියෙන යුතුකම අපි කරන්න ඕන. ඉතින් දැන් කුරහන් දැන් මම කැඳ ටික හදන්න ඔයාලට අවශ්‍ය දේවල් ටික පෙන්වනවා. ඒකෙදි මම කුරහන් ඇට තමයි අරගන්නේ. ඒ ටික මම හොඳට පෙන්නන්නම් කොහමද මොන අවශ්‍යක බොහොම ටිකක් අවශ්‍ය වෙන්නේ. හරිම ලේසි කරන විදිය. දැන් ඇවිල්ලා බලන්න මොනවද අවශ්‍ය කියලා. මේ මෙතන තියෙන දේවල් මේ පැරණි ක්‍රමයටම හදන විදිය තමයි මම පෙන්නන්න යන්නේ. දැන් මම කුරහන් ඇට මේ විදියට හොඳට වේලලා ගත්ත කුරහන් ඇට තියෙනවා. මෙතන කප් භාගයක් තියෙන්නේ. කප් භාගයේ මේ තියෙන්නේ දැන් මේ කප් භාගයේ උපකරණ තමයි කප් භාගයම්මයි උපකරණේ. මේකෙන් එකක් තියෙනවා. එතකොට කප් භාගයක ඇට ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. ජින්ජර් ගාලික් පේස්ට් එක තේ හැඳි භාගයක් ගන්නවා. ලුණු අවශ්‍ය ප්‍රමාණය. මම මිරිකක් ගත්ත පොල් කිරි, දිය කිරි, මිටි කිරි දෙකම දාලා අරගෙන තියෙනවා ලීටරයක ප්‍රමාණය. මේකට අවශ්‍ය අය සමහර අයට කුවටියක් අවශ්‍ය නම් මේ ප්‍රමාණය ගන්න. ඊට වැඩි ටිකක් උකු අඩුවෙන් ගන්න ඕන නම් වතුර ටිකක් තව වැඩියෙන් කලවම් කරන්න. ඒක ඔයාලා තීරණය කරන්න තමන් කැමති ප්‍රමාණය. උක් හකුරු මේ වගේ පුංචි පියන් දෙකක් මම අරගත්තා. මේකට කිතුල් හකුරු, තල හකුරු ඕන එකක් අවශ්‍යයට දාගන්න පුළුවන්. මම ගත්තේ උක් හකුරු. පිටි ටික හලා ගන්න මම පෙනේරයක් අරගත්තා. මේක ඇත්තටම මුට්ටියක් ගන්න පුළුවන්. මම මැටි භාජනය අරගත්තේ ඇතිලියක් තමයි ගත්තේ වළඳක්. මොකද මේක වීඩියෝ කරනකොට ඔයාලට ඇතුළේ පෙන්වන්න ඕන නිසා පොඩ්ඩක් කට ලොකු නිසා මම වළඳ ගත්තේ. නමුත් ඔයාලා ගෙදර හදනකොට මුට්ටියක් පාවිච්චි කරන්න. ඇට ටික අඹර ගන්න මම බෙන්ඩර් එකක් යොදා ගන්නවා. දැන් මම කුරහන් ඇට ටික අඹර ගන්න හදන්නේ. ඉස්සෙල්ලාම බෙන්ඩ කප් එකකට දාගෙන හොඳට මතක තියාගන්න මේවා හොඳට හොදලා වේල්ලා සුද්ධ කරලා ගන්න ඕනේ කලින්. මම ඒ සියල්ලම කලින් කරගෙන තියෙන්නේ. දැන් අපි බෙන්ඩර් එකට දාලා මේක හොඳට අඹරගමු. දැන් මම මේ විදිහට අඹරගත්ත මේ ඇට ටික පෙනේරේ දාලා පොඩ්ඩක් හලා ගන්න ඕනේ. මොකද හේතුව මේක පුංචි දැන් අර පයිත ගැටිය තියෙනවනේ පොතුවල. එතකොට දැන් කෑලි කප්පි හිටලා තිබ්බොත් එහෙම කැඳ එක බොනකොට පොඩ්ඩක් උගුර දිහා වදින්න පුළුවන්. ඒ නිසා අපි පෙනේරෙන් ඉස්සෙල්ලා හලා ගන්න ඕනේ. දැන් මේ විදිහට මම දැන් හොඳට බෙන්ඩර් එකෙන් තමයි අඹරගත්තේ. දැන් ගමේ ගෙවල් වල නම් මේක කුරහන් ගලේ තමයි අඹරන්නේ. නමුත් දැන් බෙන්ඩර් එක අපි අලුත් ක්‍රමයට බෙන්ඩරේට දාලා අඹරලා මේ විදිහට පෙනේරෙන් හලා ගන්නවා. ඇත්තෙන්ම දැන් මේ පෙනේරේ බොහොම පොඩ්ඩක් තමයි කප්පි ඉතුරු වුනේ. මොකද ඒක හේතුව මගේ බෙන්ඩර් එක හොඳයි. දැන් මේ ටික ඉතරයි තියෙන්නේ. නමුත් මේ ටික වුණත් අපි හැලුවේ නැත්තම් මේක බොද්දි පොඩ්ඩක් උගුර යනෙන්න පුළුවන්. දැන් මුලින්ම මේ විදිහට අපි හදාගත්ත පිටි ටික අපි කැඳ හදන භාජනයට දාගන්නවා. කුරහන් පිටි ටික මේ භාජනයට දාලා අපි වතුර ටිකකින් මේක හොඳට අනා ගන්න ඕනේ. වතුර ඔක්කොම දාන්න එපා. වතුර කියන්නේ මම මෙතන කිරි අපි දිය කරගත්ත කිරි එක ඔක්කොම දාන්න එපා. ටිකක් දාන්න ඉස්සෙල්ලා දාලා හොඳට පිටි ටික තෙත් කර ගන්න ඕනේ. තෙත් කරලා දිය කරගෙන තමයි වතුරකම ප්‍රමාණිකූලව දදා මේක දිය කරගන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේක මේ මගේ අම්මා ඉස්සර ගෙදර හදපු විදිය තමයි මම මේ කරන්නේ. මේ ක්‍රමයට තමයි කරන්න ඕනේ. මේ විදිහට ඉස්සෙල්ලා පොල් කිරි ටිකක් දාලා හොඳට මේක පොල් කිරුත් එක්ක දිය කරගන්න ඕනේ පිටි ටික. මම මේ ග්ලව්ස් එකක් දාලා අත පාවිච්චි කරන්න මෙතනදී. ඔයාලට පුළුවන් හැන්ද පාවිච්චි කරන්න පුළුවන්. හොඳට මේ පිටිවල කැටි හිටින් නැති වෙන්න හොඳට මේ විදිහට අතින් ඉස්සෙල්ලා කලවම් කරගන්න. දැන් කිරි ටික ඔක්කොම දාලා හොඳට කලවම් කරගන්න ඕනේ.
දැන් ඔයාලා ගත්ත කිරි වලින් පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර තව දාගන්න කිරි එකට මදි වගේ ප්‍රමාණයක් දානවනම් දාලා දැන් මේ විදිහට හොඳට දැන් මේ කුරහන් පිටිටිය දැන් හොඳට පොල් කිරි එකේ මං දිය කරලා තියෙන්නේ දැන් මේකේ කොහෙවත් කැට අහු වෙන්නේ නැහැ නමුත් දැන් මේක ලිපේ තිබ්බ වෙලාව ඉඳලත් ඔයාලා හැඳි ගන්න ඕනේ හොඳට හැඳි ගගා තියා ගන්න ඕනේ හේතුව තමයි කුරහන් නැත්තම් පිටියක ඉක්මන් ගුලි ගහලා කැට ගහන්න බලනවා දැන් පළවෙනි කාරණාව හරි මේ විදිහට මේකට දැන් ලුණු දැම්මම දාන්න එපා. චුට්ටක් මේ කිරි එක රත් වෙලා දුම පොඩ්ඩක් එන වෙලාවෙදී තමයි ලුණු දාන්න ඕනේ. ලුණු දාලා ඉවරලා ඔයාලට දැන් කැඳ එක තැඹිලා ඇති කියලා හිතනකොට තමයි හකුරු ටික දාන්න ඕනේ. නැත්නම් හකුරු දැම්මොත් කලින් පොඩ්ඩක් පිටි තැඹෙන හොරයි. දැන් අපි ලිපේ තියන්න කලින් ජින්ජර් ගාලික් පේස්ට් එකත් මේකට කලවම් කරගන්න. මේ ජින්ජර් ගාලික් කුරහන් එක්ක එකතු වුනහම අපේ කොලෙස්ටරෝල් ප්‍රශ්න වලට එහෙම බොහෝ දුරට මේක හොඳ බෙහෙතක් ඇත්තටම කොලෙස්ටරෝල් අඩු කරනවා අපේ ශරීරයේ බර විශේෂයෙන්ම තෙල් මේදේ අඩු කරලා බර ප්‍රමාණය අඩු කරන්නත් මේ කෑම බොහෝම උපකාරී වෙනවා දැන් අපි මේක ලිපේ තියලා හොඳට අපි කැඳ එක රත් කරගමු දැන් මේ විදිහට ලිපේ තියලා ලිප ඔන් කරාට පස්සේ හැන්දෙන් නිතරම මේ විදිහට නිමාඩුව කාල ගන්න ඕනේ හැඳි ගන්න මේ කාල් ගන්න මේ වචන දෙක තුනම එකම දේ තමයි එක වෙන්නේ මම මේ කාල් ගන්නවා කියන වචන ඔයාලට කිව්වේ පැරණි භාෂාවේ යොදා ගන්න වචනේ අපේ දැන් කැඳ එක මේ විදිහට රත් වෙලා දුම දානවා මැද්දෙන් පැහෙන්නේ නැහැ මැද්දෙන් පැහෙන්න ඉස්සෙල්ලා දුම දානකොට අපි ලුණු ටික කලවම් කරගන්න දැන් මේ විදිහට කැඳ එක තැම්බෙනකොට අපට දැනෙනවා අතට දැන් මේ හැඳ ගණකම වැඩි වෙන එක අපේ අතට දැනෙනවා හොඳට බලාගෙන හොඳට හැඳි ගන්න ඕනේ හේතුව තමයි මේ කුරකන් දැන් තැම්බෙනකොට ගුලි ගහනවා අනිත් එක උතුරන්න බලනවා ඒ හින්දා ලිප අඩු කර ගන්න ඕනේ මේක මැද්දෙන් පැහිගෙන එනකොට කැඳ එක දැන් කැඳ එක මැද්දෙන් පැහෙන්න කිට්ටුයි ඒ වෙලාවේදී අපි හකුරු ටික මේකට දා ගන්නවා හකුරු කෑලි ලොකු ඒවා තියෙනවා නම් පොඩ්ඩක් කුඩාවට මේ වගේ කුඩු කරලා දාගත්තාම හරි දාලා හොඳට මේ විදිහට කලවම් කරන්න. දැන් කැඳ එකේ පාට ගුරු පාටට පොඩ්ඩක් කැරීගෙන එනවා ලස්සනට. ඒකම අපිට හැඳ දැන් මට තේරෙනවා මේක ඝන වේගෙන එනවා. කැඳ එක තව මැද්දෙන් පැහුන්නේ නැහැ. නමුත් දැන් උකු වෙනවා තේරෙනවා. බලන්න දැන් අපි පිටි පොඩ්ඩයි දැම්මේ. ඒ පිටි තැම්බිලා දැන් හොඳට උකු වේගෙන ඉන්නේ. කැඳ එක නිසා මේක බොන්න පුළුවන් විදිහ තමයි අපි පිටි ටිකක් අඩුවෙන් දාලා තමයි ගන්න ඕනේ. දැන් පිටි ටික සම්පූර්ණයෙන්ම තැඹිලා තියෙන මේ වගේ දැන් මේ පදමට ආවහම ආයේ පිටි එක කැටි ගහෙන්නේ නැහැ. නමුත් අපි මේක අඩිය අල්ලන්න පුළුවන්. ඒ නිසා හොඳට කලවම් කරන්න මෙහෙම කන්ටිනියුම කලවම් කරගෙන යන්න ඕනේ. මේකේ තියෙන පදම තියෙන්නේ මේකේ තියෙන සාත්‍රේ තියෙන්නේ ගොඩක් දෙනෙකුට කරගන්න අමාරු මේ කැඳ එක හදද්දි පිටි ගුලි ගහනවා. ගුලි ගුලි හිටේවා කැට ගහනවා. ඒක නැතුව මේ විදිහට හොඳට දියාරු වෙන විදිහට මේක කලවම් කරගන්න පුළුවන් නම් ඒක තමයි පදම. දැන් කැඳ එක හැදිලා ඉවරයි මේ විදිහට දැන් මැද්දෙන් පෙහෙනවනේ හොඳට දැන් පිටි තැම්බිලා තියෙන්නේ දැන් මේ වෙලාවේ ලිප ඕෆ් කරලා ටිකක් නිවෙන්න තියලා කැඳ එක පානය කරන්න පුළුවන් ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම දැන් ගොරකන් කැඳ එක හැදුවේ මේ ක්‍රමයට හදන්න මේක හරිම ගුණයි හදලා දැන් මම මේ පුංචි කෝප්පයකටත් දාලා තියනවා මේ විදිහට ලස්සනට පිළිගන්නන්න පුළුවන් දැන් දරුවෙකුට උනත් බොණ්ඩ මේ විදිහට ආසයිතවනේ ඕන අමුත්තෙකුට ඕනම කෙනෙකුට මේක පිළිගන්නන්න පුළුවන් මේ වගේ ලස්සනට හදලා ඉතින් දැන් මම නම් කැමති මේ ටෙඩි ටිකක් ලොකු කප් එකකට තමයි මම දාන්න හැදුවේ ගොඩක් බලපෑම් ආව මට මේකනම දාන්න කියලා මේ මේක ගෙනල්ලා දුන්නේ අපේ නෝනා මට උපන්දිනයට ගෙනල්ලා දුන්න කප් එකයි පිරිසියයි ඉතින් ඒකටම දාන්න කියලා බලපෑමක් ආව නිසා මම ඒකට දාලා පෙන්නුවා. ඉතින් ඒක ඇත්තම මම මේකට දැම්මාට පස්සේ තේරෙනවා නෝනා කිව්වේ ඇත්ත තමයි කියලා මේ හොඳයි ගැලපෙනවා ලස්සනයි ඕන කෙනෙකුට පිළිගන්නන්න පුළුවන්. බොහොම ලස්සනට තියෙනවා ඉතින්. ඉතින් දැන් මම හිතුවට වැඩිය ප්‍රමාණයකුත් ඇල්ලුවා ඒක පුංචි කප් එක වුණාට. ඉතින් මේ විදිහට කවුරුත් බලන්න හොඳට කැඳ එකක් හදලා මේ විදිහට පිළිගන්නවල මම හැමදාම කියනවා වගේ මේ කෑම අපි හදන විතරක් නෙමෙයි ඒක පිළිගන්නන ක්‍රමෙත් පොඩි ලස්සනකට හදා තිබ්බම කණායටත් ආස හිතෙනවනේ.
දැන් මේ මම ඇට යොදා ගත්තේ දැන් සමහර අයට මේක ඇට හොයාගන්න නැති කෙනෙක් ඉන්නවනම් පිටි ඕන් තැන ගන්න තියෙනවානේ පිටි ගොඩක් දොට පිටි තමයි විකුණන්න තියෙන්නේ පිටි ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් ගම්වල ගෙවල් වල හදන අයට දැන් බෙන්ඩරය සාමාන්‍ය ගෙවල් වල තියෙන කුරක්කන් ගල් නැති කෙනෙක් ඇට දාලා අඹර ගන්න පුළුවන් මම පෙන්වුවේ මේ විදිහට බෙන්ඩර් එකේ අඹර ගන්න කුරක්කන් ගල් තියෙන අය කුරක්කන් ගලම ගන්න ඒක වඩා හොඳයි මොකද කරන්ට් එක මොකුත් ගන්නේ නැහැනේ දැන් මේ කුරක්කන් ඇට ගොඩක් අපිට ඔය අනුරාධපුරයේ පොළොන්නරුව සීගිරි දඹුලු ඒ වගේ යනකොට පාරයිනේ අර පුංචි පුංචි කඩ තියෙන විකුණන්නේ අපේ කට්ටිය අන්නේ ඒ තැන් වලට ගිහිල්ලා ඒ අපේ මිනිස්සුනේ එයාලා තමයි මේ හොඳ පිරිසුදුර හදලා බොහොම මොකුත් කිමිකල් මොකුත් දාන්නේ නැතුව ඒවා විකුණන්නේ හරිම විශ්වාසනීයයි ඒ කුරක්කන් ඇට වෙන මොකුත් කලවම් කරන්නේ නැහැ අරගන්න ඒවා අරගෙන එයාලටත් උදව්වක් රටේ ආර්ථිකයටත් උදව්වක් වෙනවා අපේ සෞඛ්‍යයට අපේ ආහාර ප්‍රශ්නෙට හැමදේටම ඒක උදව්වක් වෙනවා ඒ නිසා ඒ අයගෙන් ඒවා අරගෙන ඇට ගෙදර ගෑල්ල පොඩි කරලා මේ විදිහට කුඩු කරලා කැඳ එකක් හදාගන්න. ඉතින් දැන් මේ කුරක්කන් වල කැඳ විතරක් නෙමෙයි තව කෑම ගොඩක් තියෙනවා. හැල පහදන්න පුළුවන්, තල පහදන්න පුළුවන්. එතකොට පුඩින් හදන්න පුළුවන්, මපින් හදන්න පුළුවන්, පිට්ටු හදන්න පුළුවන්. ගොඩාක් ජාති තියෙනවා මම එකින් එක ඔයාලට පෙන්නන්න. අපේ රටේ ආර්ථිකයට බොහොම උපකාර කරගන්න පුළුවන් කෑම රටায় වෙනසක් අපි ඇති කරන්න පුළුවන් කෑම ගොඩක් තියෙනවා හදන්න පුළුවන්. ඉතින් දැන්ට මේ කැඳේකේ විස්තරය ඉවරයි. කැඳේ කොහොම තමයි හදන්නේ? ඉතින් දැන් මම මේ කෑමට අමතරව ඔයාලට කියන්න තියෙන දේ තමයි අපේ දැන් රටේ තියෙනනේ ලොකු ආහාර අර්බුදයක්. දැන් මේ කුරහන් කැඳේක ඔයාලා දැක්කනේ මම හදනකොට කුරහන් ඇත්තටම කබ්බායක් කියන්නේ හරි හමන් අතෙන් ගත්තොත් එක මිටක්නේ. කුරහන් මිටක් තමයි මේ මම ගත්තේ කැඳේක හදන්න. මේකේ ඒ කුරහන් මිට දැන් මට සාමාන්‍ය මේක ඇති 4 දෙනෙකුට 5 දෙනෙකුට මේ හොඳටම ප්‍රමාණවත් මේ කැඳේක උදේ ආහාරයක් විදිහට ගන්නකොට. ඉතින් දැන් ගමක බාණ්ඩෝ දැන් අපි කියන්නේ අපි දැන් කතාවට ගියා අපි තුන් වේල බත් කවපු මිනිස්සු අපිට එහෙම ඉතිහාසයක් තිබෙ එහෙම ඇත්තම ඉතිහාසයේ කවුරුත් තුන් වේලම බත් කෑවේ නැහැ. ඒක අපි ඉතිහාසය පටල ගත්ත දැන් අපි කුරහන් අල බත්වල මිනේරි කොස් දෙල් ඒ ඔක්කොම කෑවා. දෙල් නම් පස්සේ එකතු වෙච්ච දේ නමුත් කොස් කෑවා. ඒ වගේ හැම දෙයක්ම කපම සමහර විට බත් එක වේල ප්‍රධාන වේල කරගෙන තමයි බත් ආවේ. නමුත් මේක පහු වෙනකොට අපි තුන් වේල බත් කරනවා කියලා අපිට එකක් හදාගෙන ඔළුවට හදාගෙන අපි බත්ම කන්න හදලා ලංකාවේ හාල් නිෂ්පාදනය මැද අපි වෙන පිටින් හාලුත් ගෙනල්ලා ඒ කල ඒත් මැදලා ලෝකෙට ණය වෙලා ඉන්න තත්ත්වයන් උදා වෙලා තියෙනවා. ඉතින් දැන් අපි දැන් මේක තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන අපි මේ වගේ කෑම දැන් බලන්න කුරක්කන් වලින්ම මම දැන් ඔයාලට කිව්වා කෑම 10කට ආසන්න ප්‍රධාන කෑම හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ කාරණා ටිකක් තියෙනවා. මං කෑමත් එක්කම ඔයාලට ඒක කියලා දුන්නේ දිගු කාලින අපේ රටේ පැවැත්ම වෙරේ හැමෝම කල්පනාවට ගන්න මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලු තියෙනවා පාට යොමු කරන්න මම ඒකට උත්තර සපයන්න. ඉතින් බොහොම තන්සෝසෙන් මේ වගේ කෑම ඉස්සරහට ගෙනියන්න උනන්දු වෙන්න. නැවතත් මේ පුන් පොහෝ දිනේ හැමෝටම සුබවාදී සිතුවිලි ඇති වේවා අවිහිංසාවාදී සිතුවිලි ඇති වේවා කියන ප්‍රාර්ථනාවයි මම සමු කරනවා. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. ආයිබෝවා.